මාලිමාවේ සම්පකාර වැඩසටන් සමගින් අද අපි සම්බන්ධ වෙන්නේ. අද මා සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා අරුණ ශාන්ත ගලබඩගේ මහතා, මැදිරිගිරිය විවිධ සේවා සම්පකාර සමිතියේ සභාපතිතුමා. අයිබෝවන්. අයිබෝ. මැදිරිගිරිය විවිධ සේවා සම්පකාර සමිතිය කියනකොට අපිට මතක් වෙන දෙයක් තියෙනවාද? විශේෂයෙන්ම ජාතික ජනබලවේග නැත්නම් මාලිමාවේ පාලනය යටතේ ද්‍රෝණ තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තයේ යෙදිච්ච ආයතනයක් විදිහට තමයි මැදිරිගිරිය සම්පකාර විවිධ සේවා සම්පකාර සමිතිය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අපිට පොඩ්ඩක් මුලින් මේ අත්දැකීමත් එක්කම කතාව පටන් ගමු. ඔව්. මෙහෙමයි. 2023 6 වෙනි මාසේ 16 වෙනිදා තමයි අපි වැඩ බාරගන්නේ. ජාතික ජනබලවේගයේ විදිහට අපි මැදිරිගිරිය විදේශ සේවා සම්පකාර සමිතියේ නිලවරණය සඳහා ඉදිරිපත් වෙනවා ප්‍රාදේශික 12කට. එහිදී මහා සභා නියෝජිතයෝ 74න් 73ක්ම අපි ජයග්‍රහණය කරනවා. විපක්ෂවයක අපේක්ෂකයයි ඉන්නේ. අපිට ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදිහට 7න් 7ම අධ්‍යක්ෂකවරු 7 දෙනාගේ 7 දෙනාම ජාතික ජනබලවාසියේ ප්‍රමුඛ කණ්ඩායමකට තමයි තීරීපත් වෙන්නේ. 100ක් අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ, ඒ වගේම 99ක් තත්ත්වයට මහා සභාවේ අපේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අපේ කණ්ඩායමෙන් තීරීපත් වෙනවා. ඉතින් අපි කියන්නේ විශාල බලාපොරොත්තුවක්, විශාල විශ්වාසයක් අපේ සමාජිකත්වය 25,000කට වැඩි සම්පකාර මැදිරිගිරිය සම්පකාර සමිතිය සමාජිකත්වය අපි කෙරෙහි විශ්වාසය තැබුවා. එතනින් ආරම්භ කරපු අපේ විවිධ සේවා සම්පකාර සමිතියේ ගමන් මඟ අපි බලය ලබාගත් වහාම අපි වැඩ බාර ගත්තා. ඊට පස්සේ අපි බැලුවා අපේ පාරිභෝගික අංශය, අපේ බැංකු අංශය, අපේ ඉන්ධන අංශයට කොහොමද ඒ වගේ තත්ත්වයන්, ඒ වගේ භාණ්ඩ සපයා ගන්න කාරහද, ඒවා ගැන ඇනලයිස් කරලා බැලුවා. ඊට පස්සේ අපි දැක්කා මෙතන මේ විශේෂ කාරණාවක්. අපේ කෝප් සිටි 5ක් තිබුණා අපි වැඩ බාර ගත්තා. ඒ කෝප් සිටි 5ෙමට අවශ්‍ය භාණ්ඩ මේ ප්‍රදේශයේ පොඩි තොග කඩේකින් තමයි මේගොල්ලෝ ලබාගෙන තිබුණේ. හිටපු පාලන අධිකාරිය ප්‍රමුඛ ඒකට හිටපු පාලනය ඒබුපු කණ්ඩායම. ඉතින් අපි වහම මේක වෙනස් කරා. අපි දැක්කා ඒ වගේ පුංචි කඩේකින් තොග කඩේකින් අරගෙන අපේ පාරිභෝගිකයන්ට වාසියක් දෙන්න බෑ, අඩු මිලට භාණ්ඩ සපයන්න බෑ කියලා. දැන් උතන්දී අපිට මතක් වෙන දෙයක් තමයි දැන් ගොඩක් කට්ටිය කියන්නේ මේ ජාතික ජනබලවේගයේ මේ කඩයක්වත් කරලා නැහැ කියලා. නමුත් අපිට දැන් මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ඒ කලින් හිටපු අයට තමයි ඒ අත්දැකීම තිබුණ නැති කියන්නේ. 2022 ලාභයට සාපේක්ෂව 2022 සම්පකාර සමිතිය වර්ෂයේ සුද්ධ ලාභය විදිහට පෙන්නුම් කරන්නේ 9,26,00,000ක්. අපි 2023 අලුත් ව්‍යාපාර ආරම්භ කරා. මිනිසුන්ට සුබ සාධන කටයුතු ඉෂ්ට කරලා දුන්නා. සේවකයන්ගේ වැටුප් 3 අවස්ථාවකදී වැඩි කරලා දීලා තියෙනවා. ඒ වගේම ලාභය මත පදනම් වුණු ඒ අංශ ලාභ ලබන හැම අංශයකටම 100%ක් විතර ඒ ලාභයෙන් කොටසක් අපි සේවකින් නැවත ලාභාංශ විදිහට බෙදෙනවා. ඒකට ඒ ඔක්කොම කරලත් අපි 2023 වර්ෂයේ අරිට වඩා ලොකු ලාභයක් ගන්නවා. 13,17,49,000ක සුද්ධ ලාභයක් අපි 2023 වර්ෂයේ ලබනවා. එතකොට 2024 ජනවාරි පළවෙනි දිනෙන් 6:30 වෙනකොට අපේ මේ මාස හයේ ලාභය 8,63,78,000ක් ලාභ අරගෙන තිබෙනවා. ඉතින් මේක අපි විශාල දියුණුවක් අපි අපේක්ෂා කරනවා. කෝටි 20ට ආසන්න ප්‍රමාණයක් 2024 වර්ෂයේ අපේ සුද්ධ ආදායම් විදිහට වාර්තා කරන්න. ඉතින් ඒක නිසා අපි දඹුල්ල කොළඹ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන අපේ පාරිභෝගික අංශය සඳහා අවශ්‍ය භාණ්ඩ සපයා ගන්න අපි කටයුතු කරනු ලැබුවා. අපි මේ වෙනකොටත් හැම සතියකම කොළඹ හෝ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන අපේ කෝප් සිටි වලට අවශ්‍ය භාණ්ඩ සපයා ගන්නවා. අපි කෝප් සිටි 5කින් පටන් ගත්තා. කෝප් සිටි 5 අපි වෙනකොට පාඩුයි. ඊට පස්සේ අපි මේවා ලාභ කරන්නේ කොහොමද කියන කාරණාව සොයලා බලලා ඒවට අවශ්‍ය පියවරෙන් යෙදුවා. අපි එනකොට අපේ ප්‍රාදේශික බොහොමයක් පිටට දීලා තිබ්බේ. උදාහරණයක් විදිහට දියසෙන්පුර නගරයේ කෝප් සිටිය රුපියල් 3000කට කුලියට දීලා තිබුණේ. රුපියල් 3000කට. අපි ආවිල්ලා මේක අරගෙන මේක ලබලා දීලා තිබුණේ සමිතිය එකකට සාමාන්‍ය අධිකාරීවරයාගේ බිරිඳට තමයි රුපියල් 3000කට ලබලා දීලා තිබුණේ. ඉතින් ඒවා ඇත්තටම අක්‍රමිකතා. ඒ නිසා අපි ඒව නැවත සම්පකාර සමිතිය ලබා ගත්තා. ඒ වගේම අපි ඒක ලබාගෙන එතන නවීන කෝප් සිටියක් ආරම්භ කළා. පහසුකම් වලින් යුක්ත මිනිසුන්ට ඉතාම සාධාරණ මිලට අඩු මිලට භාණ්ඩ සපයන්න පුළුවන් විදිහේ කෝප් සිටියක් ආරම්භ කළා. අපි
ඒක පටන්ගත දවසේ සිට ලාභ ලබන තැනට පත් කරා. එතකොට ඊට පස්සේ අපි මේ ගස්සව කේන්ද්‍ර කරගෙන අපේ ප්‍රධාන කාර්යාලය ඉඳන් කිලෝමීටර 20ක් විතර දුර ජනතාව අපිත් එක්ක එකතු වෙන්න තියෙන ප්‍රාදේශික මේ ගස්සව. ඉතින් මේ ගස්සවේ ජනතාව අපිත් එක්ක ටිකක් ඈත් වෙලා හිටියේ. අපි ඒගොල්ලෝ අපිට ලං කරගන්න සම්පකාරික විදිහට අපිට එකතු කරගන්න අවශ්‍යතාවය තිබුණා. ඒගොල්ලෝ ඉල්ලීම් කරා. අපි ඒක ඒ ඉල්ලීම අවුරුදු 7-8ක් වැහිලා තිබුණු ප්‍රාදේශික නැවත ආරම්භ කළා. ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ටික බාණ්ඩ ටික ලබා දෙන්න කටයුතු කළා තිබෙනවා. දැන් මේ කෙටි කාලය තුල කෝප් සිටි දෙකක් ආරම්භ කළා තිබෙනවා. තව කෝප් සිටියක් පටන් ගන්න විශ්ව බණ්ඩාර කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශික කේන්ද්‍ර කරගෙන ආරම්භ කරන්න කටයුතු සූදානම් කළා තියෙනවා. ඉතින් ප්‍රාරිභෝගික කංශයට නැවත පණ දෙන්න අපි කටයුතු දෙන්න අපි ආරම්භ කරා. ඒ වගේම මේක දැන් මැදිරිගිරිය නගරය ඒ වගේ මැදිරිගිර පුරාම වෙළඳපොළ මිල තීරණය කරන සාධකයේ බවට අපි පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් සම්පකාරයක් ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට ලංකාව ඇතුළේ කතා වෙන්නේ පාරිභෝගික සම්පකාර පිළිබඳ. ඔව්. දැන් ඔබතුමාගේ තියෙන විශේෂත්වය තමයි ඔබතුමා පාලනය ඔබතුමාගේ කණ්ඩායම පාලන බලය ගත්තට පස්සේ විශේෂයෙන් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ප්‍රදේශයක් විදිහට ඒ ප්‍රදේශ තුළ විශාල දියුණුවක් අත්පත් කරගෙන තියෙනවා. ඒකට කොහොමද මැදිරිගිරි සම්පකාර සමිතිය දායක වුණේ? ඔව්. නිසන්ත අපි එනකොට ඇත්තටම මැදිරිගිරි සම්පකාර සමිතියේ කෘෂි අංශයක් තිබුණේ නැහැ. අපිට මතකයි අපි පුංචි කාලේ සම්පකාර සමිතිය ලොකු තැනක තිබුණා. අපේ පුංචි කාලේ අපේ අම්මා අප්පච්චිලා පොහොර ටික ගත්තේ එතනින්, බීජ ටික ගත්තේ එතනින්. සම්පකාරට ලොකු නමක් තිබ්බා මීට අවුරුදු 20කට 25කට පිට ඇත්තටම. ඉතින් ඒක අපිට ඒ හින්දා තමයි අපි සම්පකාරේ එදා මෙදා තුර අපි සම්පකාරට ආදරය කරන මිනිස්සු උනේ. එතකොට අපිට වේදනාවක් ඇති වුණා. අපි අවිල්ලා මේක බලනකොට දෙයිනේ මේ කුසි කර්මාන්තයෙන් ජීවත් වෙන අපේ මිනිස්සු 80ක් 90කට වැඩි පිරිසක් ඉන්න මේ ගොවි ගම්මාන වලට අඩුම තරමේ අපිට බීජ ඇටයක් විකුණ ගන්න උතු උත්සාහ කළා නැහැ. සම්පකාරය එතෙන්ට ගෙනල්ලා නැහැ. තිබුණු දේවල් විනාශ කරලා අවුරුදු 25කට පස්සේ අපි නැවත කෘෂි අංශයට පණ දෙනවා. ඒ පණ දීලා අපි පටන් ගන්නවා පොහොර මිටි 200කින් අපි පටන් ගන්නෙ. පොහොර මිටි 200ක් අපි මේ කොළඹ ප්‍රදේශයේ පොහොර අලෙවිකරණ ආයතනයකට කතා කරලා අරගෙන ඒකෙන් පටන් ගත්තු ගමන අද වෙනකොට අපි පොහොර මිටි 15000කට වැඩිය විකුණලා තිබෙනවා මේ 2024 යල කන්නේ. 2023 මහ කන්නේ අපි ආරම්භ කරනවා. අපි ඒකෙන් ආදායමක් ගන්නවා. අපි 2024 යල කන්නේ ලොකු ලාභයක් ලැබුවා. ඒ කියන්නේ අපි ඇත්තටම රුපියල් 100ක් 200ක් වගේ ලාභයක් තියන් තමයි මේ වැඩේ කරන්නේ. මොකද අපිට අපි එනකොට මේ එළියේ ගොවි ජනතාව ආක්‍රමණය කරපු මිලකට තමයි පොහොර අලෙවි උනේ. ඒ නිසා අපි කල්පනා කරලා බැලුවා ස්ථාවර මිලක් තියෙන්න ඕන අඩු ලාභයක් අරගෙන අපේ ගොවි ජනතාවට පහසුකම් දෙන්න ඕන. මොකද අපේ ගොවි ජනතාව කියන්නේ මැදිරිගිරිය පොළොන්නරුවේ ගොවි ජනතාවට ආර්ථික වශයෙන් සූරාකන වෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. මේක නවත්තන්න ඕන. සූරාකෑම ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම තවත් මතක් වෙන කාරණයක් තමයි විශේෂයෙන්ම ගොවියන්ගේ ණය සම්බන්ධ කාරණා. ඔව්. ඒතර ඒ වගේ තත්වයකදී සම්පකාර වලට ගොඩක් මැදිහත් වෙන්න පුළුවන් තැනක් තමයි බැංකු. ඔබතුමාගේ බැංකුව ඒ සඳහා දායක වෙනවා මම දන්න විදිහට. අනිවාර්යයෙන්ම අපි එනකොට අපේ බැංකු අංශයෙන් වගා ණයක් කියන එකක් නිර්මාණය කළා තිබුණා. හැබැයි 126යි පොලිය. අපි ළඟට ණය ගන්න අපි තේ ඇඟිලි ගන්නටත් වඩා අඩු පිරිසක්. අපි අලුතෙන් වගා ණය දෙන ක්‍රමය වෙනස් කරා. රුපියල් 50000ක් දුන්න එක අපි 150000ක් උපරිමයකට ගෙනිච්චා. අපි 126 තිබ්බ පොලී ප්‍රෙස් සතේ දැන් අද වෙනකොට 106ට ගෙනත් තියෙනවා. ගොවි අම්මා අප්පච්චිට අපි ළඟට ඇවිල්ලා තමන්ගේ කනකරු ගස් තියන්නේ නැතුව ණයක් අරගෙන කුඹුර වැඩ කරලා ඒ අස්සැන්න පොලී මුදලාලිට නොදී බැංකුවට ණය ටික ගෙවලා එයාට ඉතුරු ටික තමන්ගේ ජීවන තත්ත්වය ගෙනිය ගන්න දරුවන්ට උගන්න ගන්න කටයුතු සඳහා අවශ්‍ය ටික හදලා දෙන්න අපි කටයුතු කරලා තියෙන නිසා අද වෙනකොට අපිත් එක්ක 1000කට වැඩි ගොවි අම්මා අප්පච්චිලා ඇවිල්ලා ගනුදෙනු කරනවා බැංකුවත් එක්ක ගොවි ණය ගන්න. ඒ වගේම මේගොල්ලෝ ගෙව හරි දිනේට ගෙවනවා. 2023 මහකන්නේ වෙනුවෙන් ගත්තු ණය ප්‍රමාණය 350ක් විතර. එතකොට මේගොල්ලෝ එකදු ණයකරුවෙක් ඇරියස් තිබ්බේ නැහැ. ඔක්කොම ගෙව්වා. දැන් 2024 යල කන්නේ බැංකු සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන්ම ණය ගෙවන
ගෙවනවා කියනකත් ලොකු දෙයක් ලොකු දෙයක් ඒකට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා ඔව් ඇත්තටම ඒක ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙල හැදුවා මේ අපේ පාරිභෝගික දැනුවත් කරනවා වගේම අපි මේ අපේ සේවක මණ්ඩලය මෙහෙයුවා ණය අය කර ගැනීම සඳහා ණය අය වෙන්නේ නැත්නම් උඩ ණය කඳුරු කරනවා එතකොට ඒව අය කරන්න අවශ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරී අලුතෙන් වෘත්තීයම විදිහට බඳවගෙන ඒ කටයුත්ත යොදවනවා අපි මේ පිළිබඳව අපි ජනතාව දැනුවත් කරනවා දුරකථනයෙන් ලිපි මගින් ගෙදරට ගිහිල්ලා ඒගොල්ලෝ දැනුවත් කරලා බැංකුවත් සමග සහසම්බන්ධ කරගෙන මේ වැඩේ කරනවා විශාල ණය ප්‍රමාණයක් තියෙනවා පහුගිය කාලේ කෝටි ගාණක් කල්පසු ණය අය කරගෙන නැති සමහර සභාපතිවරු ඉඳලා තියෙනවා නිසාන්ත ණය දීලා කියලා තියෙනවා ඔය හිටපු ජනාධිපතිවරයාගේ ඒක එක්තරා පක්ෂවල කණ්ඩායම් වල හිටපු සභාපතිවරු මේ ණය අය ඔයාලා ගෙවන්න ඕනේ නැහැ කියලා. අපි ගොවි ජනතාව අමාරුවේ දාලා දැන් අධිකරණ ක්‍රියාවලියට ගිහිල්ලා ඒගොල්ලන්ට ගෙවා ගන්න විදිහක් නැතුව පුදුම දුකකට පත් වෙච්ච ජනතාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි ඒ විදිහට තමයි මේ සම්පකාර කඩාවැටලා තියෙන්නේ. ඔව්. එතකොට දැන් අපි දන්නවා දැන් විශේෂයෙන්ම සම්පකාර පද්ධතිය ඔබ අපි කතා කරා වගේ පාරිභෝගිකංශය ඊට පස්සේ ප්‍රදේශයේ ජනතාව බැංකු අංශය මේ සියල්ල සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ප්‍රදේශයේ විශාල දියුණුවක් අත්පත් කරගන්න දායක වෙලා තියෙනවා. මේ හැම දෙයකටම ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ පාලනය ජාතික ජනබලවේගය අතරට පත් වීම. ඉතින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ජාතික ජනබලවේගය අතරට පත් වුණාට පස්සේ ඔබතුමා කතා කරා වගේ ඉදිරි අනාගතයේදී මොනවාද අපිට තියන්න පුළුවන් බලාපොරොත්තු තවදුරටත් මේ විදේශ සේවා සම්පකාර සමිතිය සමග මැදිරිගිරි. ඔව්. ඇත්තටම දැන් ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් තමයි පාලන අධිකාරිය අවුරුද්දක් මෙහෙවන්නේ. මේ අවුරුද්ද තුල විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අපි අත්පත් කරගෙන තිබෙනවා මේ පවතින දූෂිත ක්‍රමයේ ඇතුළේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන සැප්තැම්බර් 21 න් පස්සේ රටේ අදූෂිත දේශපාලනික ගමන් මගක් ආරම්භ වෙනවා. අන්න එතනදී අපිට පුළුවන් වෙනවා සම්පකාර ක්‍රමය පිමි වශයෙන් ඉස්සරහට අරයන්න. ඒ සඳහා සැලසුම් අපි සකස් කරලා තියෙනවා. දැන් අපිට පුදුම තරම් බාධක ගොඩක් තියෙනවා. අපි ගන්න තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න නම් දෙපාර්තමේන්තුවේ ඔව් දැන් අපි 2023 දෙසැම්බර් මාසේ අපි ලිපි ගොනුවක් ඉදිරිපත් කරා දෙපාර්තමේන්තුවට බැංකු ගොඩනැගිල්ලක් ඉදි කරන්න නවනගරයේ ප්‍රාදේශිකේ. එතකොට මේක තාම අපිට අනුමැතිය ලැබිලා නැහැ. ඒතර අපි බැංකුව අප්‍රේල් මාසේ සැලසුම් කරා අවුරුදු ගන්න දෙනු සඳහා බැංකුව විවෘත කරන්න නවීන පන්නේ අංග උපාංග වලින් උපකරණ තාක්ෂණයෙන් යුක්ත බැංකුවක්. හැබැයි තාම අපිට අනුමැතියවත් හම්බ වුණේ නැහැ. ඉතින් අපිට මේවා බාධක. ඉතින් මේ බාධක මැඩපවත්තන්න පුළුවන් නම් ඒවා අයින් කරලා ඇත්තටම තීන්දුව තීරණක වැඩ කරන්න පුළුවන් පසුබිමක් අපිට නිර්මාණය කරලා දෙනවා නම් ඒවට විවිධ දේශපාලඥයෝ හේතු වෙලා තිබෙනවා. දෙපාර්තමේන්තු නිලධාරීන් ඇත්තටම වැඩ කරන්න කැමති. ඒගොල්ලන්ගේ කකුල් වලින් අදින්නේ අන්න අර ඉන්න මේ දේශපාලන ක්‍රමයේ ඉන්න මිනිස්සු. ඒ නිසා දේශපාලඥයෝ ඒවට එරෙහිව ඒවට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනවා අපි දන්නවා. දෙසැම්බර් 21 එදා ඉඳන් මේ සම්පකාර දියුණු කරන්න නව පුනරුදයක් ඇති කරන්න රටේ හැකියාව ලැබෙනවා කියන එක අපි කියනවා. විශේෂයෙන් අපි ගත්තාම අපි රන් භාණ්ඩ වෙන්දේසියක් පහුගිය දවසක අපි පැවැත්තුවා. ඒකේ හිටියා 800කට වැඩි ප්‍රමාණයක් රත්තරන් සින්නුණු අපේ බැංකුවට. හැබැයි අපි මේගොල්ලෝට කතා කරලා ඒගොල්ලන්ගේ රන් භාණ්ඩය නැවත දීර්ඝ කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරලා දුන්නා. ඒ මුදලෙන්ම අවුරුද්දකට කාලයකට 86 දෙනෙක් ආවේ නැහැ. ඒ 86 දෙනාගේ රන් භාණ්ඩ අපිට සිද්ධ වුණා නීති අනුව වෙන්දේසි කරන්න. දවස් දෙකකට පස්සේ අපි ඒගොල්ලන්ට එන්න කියලා අපිට ලැබුණු ලාභය විශේෂයෙන් අපි අපේ කොටහ අපි දෙයාලට ගෙවුව මුදල අපිට ඒගොල්ලන් ආයෙත් පොලිය විතරක් අය කරගෙන ඉතුරුව තිබුණා 23,86,000. ඒ 23,86,000 අපි අන්නර අපේ රත්තරන් සින්න උණු අපේ අම්මා අප්පච්චිට සහෝදරීට සහෝදරයට බෙදලා දුන්නා. ඉතින් මේ වගේ වැඩ කරන්න නම් මේ මෙන්න මේ වගේ මිනිස්සු මේ පාලන අධිකාරියට ගේන්න ඕන. රටේ පාලනයත් අන්න ඒ වගේ වෙන්න ඕන. මේක ගොඩ දාන්න පුළුවන්. අපි ඇත්තටම කොටින්ම කිව්වොත් නිදාණයක් උඩ නිදාගෙන ඉන්න ජාතියක් බවට පත් වෙලා ඉන්නේ. මේ නිදාණය ගොඩ දාලා මේ රට සුඛිත මුදිත කරලා ඒ සඳහා අවශ්‍ය නායකත්වය පෙළ ගැහුණොත් මේක ඉතාම ලේසියෙන් කරලා දෙන්න පුළුවන් බව අපි මේ සම්පකාර කරන නිසා අපි අත්දැකීමෙන් දන්නවා. ඉතාම වැදගත් කාරණයක් ඇත්තේ ඇත්ත වශයෙන්ම සම්පකාර
තුළ විශේෂයම ලාභය අරමුණු කරගෙන අටයුතු කරන වෙනුවට දැන් හොඳ උදාහරණ ඇතර මේ රම්බහඩ්ඩ අලවේ සම්බන්ධ උපතුමාගෙන උදාහරණය ලාභය සම්බන්ධය කටයුතු කරන වෙනුවට ප්‍රදේශයේ මහජනතාවකි දියුණුව එක සමාජයක් විදිහට කොහොමද පිස්සරට යන්න කියන එක තමයි මේ විද සේවා සම්පකාර සමිතිය මැදිරිගිරි අපිට ලබාදිල තින ආදර්ශ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සැත්තැම්බර් 21 වෙනිදා ඒ ආදර්ශය විසින් මේ රටම ඒ තත්ත්වයට පත්වෙයි කියලා. ඉතින් අද දවසේදී අපි මේ වැඩසටහන මේ විදිහට නිමා කරනවා. මාලිමාවේ සම්පකාර වැඩසටහන සඳහා අද අපිත් එක්ක සම්බන්ධ වුණේ මැදිරිගිරි විද සේවා සම්පකාර සමිතියේ සභාපති අරුණ ශාන්ත ගලබඩගේ මහත්මයා උතුමාට බෙහෙවින් ස්තුතියි. අපිත් සමග මේ වැඩසටහන සම්බන්ධ ස්තුතියි. පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය